මේ රට දැන් බොහොම අගාධයෙන් අගාධයටම පත් වෙලා තියෙනවා කියලා ඕ නෑම පුංචි ළමයෙකුට උනත් තේරෙනවා. ඒකට හේතුව හොයන්න ඕන. හේතුව තමයි අදූරදර්ශීව මේ පාලන තන්ත්‍රයේ පාලකයාගේ ඉඳලා මුල් පාලකයා ඉඳලා සියලුම අය රටේ තමන්ගේ බල පරාක්‍රම පතුරවා ගැනීම සඳහා රටේ ජනතාව නොමග යවුවා. නැති බීසනයක් මැව්වා. බලයට එන්න. ඒ වගේම ත්‍රස්තවාදයක් ඇති කරලා ත්‍රස්තවාදයෙන් දාස් ගණනක් ජීවිතවලට හානි වෙන විදියට වගේම 300කට කිට්ට වෙන මිනිස්සු ජීවිත විනාශ වෙන විදියට ඝාතනය කරලා මේ රජයේ බලයට පත් වුණා. ඒ ඇවිල්ලත් මොනවද කරේ? ඒ වටු ආකල්ප ගොඩනගාගෙන එක එක ආකාරයෙන් තමන්ගේ මුනිවත තමන්ගේ තියෙන ඒ අසුද්ධතම් වහගන්න තමන්ට යම් යම් දේවල් බැරි වෙනකොට ඒ දේවල් තමන්ගේ විරුද්ධ පාර්ශවයට යොමු කරලා මේ විරුද්ධ පාර්ශවෙ තමයි මේකට මුල් වෙන්නේ කියලා ඒ අර නටන්න බැරි මිනිස්සයට පොළොව ඇදයි කියනවා වගේ ඒ වගේ දෙයක් තමයි මේ පාලනය පාලකිය සිදු කරේ. එතකොට මෙහෙම වුණාම මේකෙන් දුක් විඳින්නේ මේකෙන් බැටකන්නේ කවුද? අහිංසක දුප්පත් පීඩිත පන්තිය. දැන් බලන්න වෛරය ඉස්මතු වෙලා තියෙනවා. ඒ වගේම තමයි එකිනෙකාට එකිනෙකා හැමතිස්සෙම බලන්නේ තම තමන්ගේ ඒ ආකල්ප ගොඩනගාගෙන හොඳින් හෝ නරකින් තමන්ගේ දේවල් ඉෂ්ට කරගන්න. ගෙදර අමුසැමියන් අතර, දරුවන් අතර, අසල්වැසියන් අතර අසවම ගිය ඇති වෙලා. ඒ වගේම තමයි මිනිස්සුන්ගේ ජීවිත ජීවන රටාව ගෙනියන්න බැරි තත්ත්වෙට මිනිස්සුපත් වෙලා. ඒ සම්පූර්ණ දේවල් වලට වග කියන්න ඕන මේ රටේ ඉන්න ප්‍රධාන පුටුවේ ඉන්න මේ ජනාධිපතිතුමා කියන කෙනා. බැරි දෙයක් කරන්න පුළුවන් කියලා මම තමයි කරන්න පුළුවන් කෙනා මට කරන්න පුළුවන් කියලායි සිංහ වෙස්ස අරගෙන මෙතෙන්ට ආවේ සිංහ වෙස්ස අරගෙන ඇවිල්ලා අපි දැක්ක කරපු දේවල් මොන්න කරපු දේවල් මොනවද කරේ ඇවිල්ලා හවරලා මොනවද කරේ මෙයා පළුමෙම රාජාසන කතාවේදී සැමනොයි පරිප්පුයි මිනිස්සුන්ට දුන්නා හරියට මේ දුප්පත් මිනිස්සුගේ ඡන්දය අරගෙන හිඟන්න ඔය විදියට තමයි මෙයා වැඩ කළේ ඊළඟට මෙයා මොනවද කරේ ගැසට් ගැහුවා ගැසට් ගහලා හවරලා ඒ ගැසට් මාර්ගයෙන් මෙයාගේ දේවල් අන්තිමට ගැසට් පවා අන්තිමට අවලංගු කරා. ඒ වගේම එක එක අක්‍රමිතා තම තමන්ගේ හිතවත් අය තම තමන්ට ඕන ඕන විදිහට තමන්ට හැම දෙයකින්ම තමන්ගේ ඒ අවශ්‍යතාවෙන්ට එහෙයි කියන එහෙයන්ට තමන් හැම වරප්‍රසාදයක්ම ලබා දීලා තමන්ගේ පටු අදහස් ඉෂ්ට කරගන්න මේගොල්ලෝ උත්සාහයක් ගත්තා. මේක මේ කාලවකවානු විතරක් නෙවෙයි. මේක මීට පෙර හිටපු ජනාධිපති හැටියට හිටපු කෙනා පාතාලේ බිහි කරේ මේගොල්ලෝ. පාතාලේ බිහි කරේ මේගොල්ලෝ කුඩු කුඩු ජාවරම මේක කුඩු පාරාදීසයක් කලේ මේගොල්ලෝ ඒකට හොඳටම හේතු යනවා එකදහස අපිට මතකයි අර නාකුඩිස් එකේ ඒ කුඩු අහුවෙච්ච වෙලාවේ එක්තරා දැන් ඉන්න මේ ආණ්ඩුවේ අමාත්‍යවරයෙක්ව අරන් ගිහිල්ලා සිපගත්තා මෙන්න මේගොල්ලගේ වැඩ මේගොල්ලෝ තමයි මේ රටේ අනර්ථකාරී දේවල් සිදු කරේ ඒකට මහා සංගරත්නය වෙන අපිත් වග කියන්න ඕන මහා සංගරත්නයට මෙයා මොකද්ද කරේ මෙයා පරාජය වුණාට පස්සේ මෙයා මොකද කරේ මාව මරන්න හදනවා මේ ඉන්න දැන් ඉන්න පාලනේ ඉන්න දෙවනියා මාව මරන්න හදනවා මහා සංගරත්නයේ නොමග යවලා මහා සංගරත්නයේගේ ඒ කරපිටින් මේගොල්ලෝ ඡන්දේ දිනලා හවරලා දැන් රට සම්පූර්ණම අරාජික කරලා තියෙන මොකද්ද සත්‍ය කියන එක යටපත් කරා අසත්‍ය කියන එක ඉස්මතු කළා රටේ ජනතාවගේ ඒ යහපත් දේවල් වලට ඇහුම්කන් නොදී රටේ ජනතාව සම්පූර්ණ ඒගොල්ලන්ගේ ඉත්ත බවට පත් කරගෙන ඒගොල්ලන්ට රටේ ජනතාව ගිරේට අහුවිච්ච පුවක් ගෙඩිය වගේ මේගොල්ලෝ රටේ ජනතාව තමයි ප්‍රාණ අපකාරයන් හිටි සබාගත් මේගොල්ලෝ හැම දෙයක්ම ඉෂ්ට කරගන්න උත්සාහ ගත්තේ මෙන්න මේ ආකාරයෙන් ඒතර එහෙම වුණාම මේ රටේ කොහොමද මේ මිනිස්සු හිස හොසවගෙන ඉන්නේ දැන් ඉන්ධන මිල වැඩි කරා ඔය ඉස්සලා අපිට මතකයි ඉන්ධන සෑහෙන දුරට ඉන්ධන මිල අඩු වෙලා තිබුණා මේ ඉන්ධන මිලේ සහනාධාරේ පව මේගොල්ලෝ දුන්නේ නැහැ. ඇයි මෙහෙම කරන්නේ? දැන් අන්තිමට මේ ජනතාවට කණ්ඩ බොන්න නැතිව ඇඳුමක් පැළඳුමක් ගන්න නැතුව රැසියාවක් යන්න නැතුව ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපනයේ අඩාල වෙලා මේ හැම පැත්තකින්ම ආර්ථික පැත්තෙන් මිරිකලා ඉන්න අවස්ථාවක මේගොල්ලන්ට වාහන ගෙන්නන්න පුළුවන්. මේගොල්ලන්ගේ ඒ ඒ අවශ්‍ය කෙනා ඒ දේවල් තම තමන්ට ඕන විදියට තම තමන්ගේ දේවල් ඉෂ්ට කරගන්න පුළුවන් මම යෝජනා කරනවා මේ ඉන්න පාලන තන්ත්‍රයට ඔය පාර්ලිමේන්තුවේ ගන්න ආහාර ටික පොබා ඔයගොල්ලෝ පරිත්‍යාග කරන්න ඕන ඕගොල්ලන්ට ලැබෙන වරප්‍රසාද සියලු ඒ ඉන්ධන පහසුකම් අපි මේ අසාලේ සම්පත් කතා කරා වගේ ඒ සියලු ඉන්ධන පහසුකම් ඔක්කොම තමන් අත්හිටවන්න ඕන තමන් රටට සේවය කරන්න කියලා ඇවිල්ලා හොරලා රටේ මිනිස්සු සම්පූර්ණම ජන ජීවිතේ අඩාල කරලා රටේ මිනිස්සුන්ගේ කරපිටින් ඇවිල්ලා මේ රට පාරාදීසයක් කරන්න එපා මේ රට වෙනත් රටවලට විකුණන්න යන්න එපා මේක වහල් දූපතක් කරන්න යන්න එපා ඒක පේනවා හොඳට හොඳට දුර පේනවා අපට ඒ නිසා මේ ඉන්න පාලකයාට මිනිස්සු හැම මොහොතකදීම හූල්ල හූල්ල මොනවද සාප කරනවා ඒ සාපය
සියලුම දිනාට ලැබෙන ඕකට වග උත්තර කරුව වග උත්තර කතුවන් වෙන හැම දිනාටම මේ රටේ බලයට ආවේ බොරු කියලා දනුත් කරන්නේ බොරුව ඒ බොරුව කියලා ඒ බොරුවෙන්ම රට ගෙනියන්න හදනවා නම් කවදාකත් ඒක මේ නේක නිසා අපිත් මේකේ වග උත්තර කාර්යෝ මහා සංගරත්න හැටියට අද අපි දැක්කා රසේල සම්පත් කතා කරා වගේ රාමදුරු නම කොච්චර ආවේගශීලීත්වයෙන් කතා කරාද රාමදුරු ගොල්ල අපිට මුකුත් කියන්න බෑ ඒ රාමදුරුවන්ට මහා පාර මැද ඉඳගෙන මාතලේ ඉන්න රාමදුරු නම මාතලේ පළාතේ ඇයි මෙහෙම වෙන්නේ කවුද මේ ජනාධිපතිවට හොඳ කියන්නේ මෙයාගේ ඒ ආවතේ වකේවම් කරන මෙයාගේ දොළපිදේනි ලැබපු අය මිසක් මෙයාට කවදාකවත් කවුරුවක්වත් හොඳ කියන්නේ නැහැ මේ ඉන්න පාලන තන්ත්‍රයේ කිසි කෙනෙකුට හොඳ කියන්නේ නැහැ මේ ඔක්කොම කරන්නේ බොරුව රැට නිදාගන්නේ අනකොට නිින්ද යන්න ඉස්සලා බලන්න මම කොච්චර දේවල් මගේ හෘද සාක්ෂිත එකඟව මම යහපත් දේවල් කරලා තියෙනවද එහෙම නැත්නම් මම මේ රටේ සමාජයට අහිතකර විදියට මම මේ රටට සේවය කරන්න කියලා ඇවිල්ලා මේ රටේ මිනිස්සුන්ගේ ඒ ජන ජීවිතේ අඩාල වෙන විදියට බොරුව පතුරවල මගේ පටු දේවල් මං ඉස්ස කරගතද ඒවා හොඳට කල්පනා කරලා බලන්න එහෙම කල්පනා කරලා වැඩ කටයුතු කරන්න එහෙම නැති වුණොත් දරුවන්ගේ දරුවෝ පවා තමන්ගෙන් බිහි වෙච්ච දරුවන්ගේ දරුවන්ට පවා අර ගුණා පසුපසේන ගැලමින් මේවට වන්දි ගෙවන්න එනවා කවදා හරි දවසක පිච්චිලා ගිනි අරගෙන දැවිලා තමයි තමන්ගේ දුක් විඳලා මරණය සිදු වෙන්නේ මරණය කාටත් ගැලවෙන්න බෑ මං නොදන්න කමට මේක කළා මම නොදන්න කමටයි මේක උනේ කියලා එහෙම සමාවක් නැහැ ඒ නිසා මේ සියලු පාර්ශවයන් කල්පනා කරන්න ඕන රටේ ශ්‍රස්තවාදියක් ඇති කරේ කවුද මේ ඉන්න පාලකතුමා හිටපු පාලකයා මේ දෙන්නම තමයි මේකේ වග උත්තරකාරයෝ මේ වග උත්තරකාරයෝ තමයි මේ රටේ මිනිස් ඝාතනයක් ඇති කරේ ඇති කරලා බලයට ආවේ ඒ නිසා මේවා සියල්ලක්ම සම්පූර්ණ වග කියන්න ඕන මේ ඉන්න පාලකයෝ එදා අපි දැක්ක කාදිනල්තුමා දෙවියන් වහන්සේට බාර කළා හරිම සංවේගීව අපේ මේ අහිංසක ජීවිතයේ සමුගත්ත මිනිසුන්ගේ ඒ ජීවිතවල වන්දි ගවන් ඒ වගේ මේ ජීවිතේ යැපෙච්ච යැපෙන්න ඉන්න කට්ටිය අද බොහොම අසරණ වෙලා ඒ නිසා මම දෙවියන් වහන්සේට බාර කරනවා ඒ නිසා බුද්ධ නීතිය ඒ වගේම ධර්ම රත්නේ සත් නීතිය ඒ සංඝ රත්නේ ඒ ත්‍රිවිධ රත්නේ සරණ ගියා කියලා තමන් අර හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් එහෙම හිත ඇති කරගෙන තමන්ගේ ප්‍රතිරූපයේ ගොඩ නගලා හරලා තමන් සුදු පිරුවට දාගෙන සුදු පිරුවට ඇඳගෙන තමන් හොඳ සුද්ධවන්තයෝ කියලා හිටියට තමන්ගේ ඇතුලේ කුණු විස ජරාව තමන් පිච්චෙනවා දැවෙනවා ගිනි ගන්නවා ඒ නිසා මේ ඉන්න පාලකයාට මම කියනවා දෙවෙනි පාලකයාටත් මම කියනවා ඒ පාලකයන්ට උදව් වෙන හැම දිනාටම කියනවා වැඩි ඈත නෙමෙයි ඕගොල්ලන්ගේ විනාශේ වැඩි ඈත නෙමෙයි ඕගොල්ලන්ගේ විනේස තමන්ගේ ඒ විනාශය තමන් විසින්ම තමයි මතු කරගන්නේ ඒ නිසා ඒකට වග කියන්න ඕන වග උත්තරකාරය වෙන්නේ තමන් ඒ නිසා මම මේ කියන්නේ මේ අහිංසක මනුස්සයන් වෙනුවෙන් එවාගෙම සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න මහා සංඝරත්නේ ඉන්නවා ඒ නිසා මහා සංඝරත්නේගේ වගකීම තමයි මේ ඉන්න පාලක තන්ත්‍රයන් අපි නමයි මේ මේගොල්ලන්ගේ පාලනට ගෙනාවේ ඒ නිසා අපේ වගකීම තමයි මේ කරන වැරදි මේ තියෙන දුර්දාන්ත දේවල් පෙන්වලා දීලා මේගොල්ලන්ව මේකේ පළවරා හරින්න එහෙම නැත්නම් මේගොල්ලන්ට විරුද්ධව ජනතාව පෙළගස්වන්න සූදානම් වෙන්න කියන ඉල්ලීම කරමින් මගේ අනුශාසනා මම නතර කරනවා।